වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුළු ශ්‍රී ලංකා වාසී ඔබට මගේ ආදරණීය සොහොයුරා තිසංකට, ඒ වගේම අද අපිත් එක්ක ඉන්න මේ සිහිනසරු සියලු දෙනාටම ප්‍රාර්ථනාව ඉඳලම වෙනස්, ප්‍රාර්ථනාව ඉඳලම නැවුම්, මේ වෙනස අලුත් විදියට හිතලා ජීවිතය දිහා බලන්නට මේ අලුත් අවුරුද්දේ කරන පූර්ව සූදානමක් කියලා කිව්වට වැරද්දක් නෑ තිසංක මං හිතන්නේ. හරියටම හරි. මොකද මේ රටේ සියලු දෙනාම මේ වෙලාවේ විවිධ කාරණා පිළිබඳව කතාබහ කරමින් ඉන්න වෙලාවේ, හැබැයි සමහර වෙලාවට නිවසට වෙලා තමන්ගේ පවුල ආරක්ෂා කරමින්, ගෘහය ආරක්ෂා කරමින් ඉන්නවා. ඒකෙන් රට ආරක්ෂා වෙනවා. හැබැයි ඔබට පොඩි හරි ආතතියක් තිබෙනවා නම් ඒක දුරු කරන්න රටේ ත්‍රිවිධ හමුදාව විවිධ ක්‍රියාමාර්ග ගන්න අතරේ, ආරක්ෂකංශ විවිධ ක්‍රියාමාර්ග ගන්න අතරේ ටීවී දෙරණ අපි ඔන්න ඔබට පුංචි රසවින්දනයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඒක නිසා ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරන්නේ එන්න අපිත් එක්කතු වෙන්න. මේ රසවින්දනය ඔබ වෙනුවෙන් තමයි තිළන කරන්න සූදානම් වෙන්නේ. මේ මොහොතේ ඔබ නිවහනට වෙලා රැඳිලා ඉන්න අවස්ථාවේ ඔබේ ආදරණීය දරුවන්, ආදරණීය දෙමාපියන් මේ සියලු දෙනා ඒක රාශි කරගෙන පවුලක් හැටියට ගෙදරට වෙලා ඉන්න වෙලාවේ අපි අමතක කරන්න හොඳ නැහැ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්, මේ පුංචි දිවයිනේ ඉන්න සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්, ආරක්ෂකංශ, සෞඛ්‍ය සේවය සහ අත්‍යවශ්‍ය සේවා මේ බැඳුණු සියලුම දෙනා මේ වෙලාවෙත් ඉන්නේ රාජකාරිවල. වෙනදා වගේම අලුත් අවුරුද්දේ උණුසුම හදවතේ තියාගෙන දුරස් ස්ථීකරණය කියන රීතියට අනුකූලව සියලු දෙනාම රැඳී ඉන්නේ තම තමන්ගේ රාජකාරිවල. නමුත් හදවතේ අලුත් හැඟුම්, අලුත් ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි ගැහෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබට වෙනදා වගේම හදවතට සැනසෙල්ලක්, හිතට සැනසෙල්ලක් ලබා දීමේ අරමුණ බලාපොරොත්තු අපි හිතනවා අපිට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හදවතින් බොහොම ළඟින් ආශ්‍රය කරන බොහෝ දෙනෙක්ව අපිට ඔබට සමීප කරන්න පුළුවන්කම ලැබෙනවා අද මේ හෝරා කීපය ඇතුළත. හරියටම හරි. ඒකට පුංචි කාරණාවක් එකතු කළොත් රසාදරේ, ඇත්තටම කිව්වොත් එහෙම නැවුම් බලාපොරොත්තු, අලුත් සිතුම් පැතුම්. එතකොට අලුත් බලාපොරොත්තු සියල්ලක්ම එකතු කරගන්නවානේ. හෙට දවසේදී මේ සියල්ලක්ම පිබිදේ කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ පිබිදීම ඉස්සරහට කරගෙන යන්න නම් අපි නැගිටින්න ඕන, අපි සතුටු වෙන්න ඕන, අපි මේ තියෙන සියලු දේවල් වලින් දුරස් වෙන්න ඕන. හැබැයි ඒක කරන්න පුළුවන් අපිටම විතරයි. ඒ නිසා තමයි අපි සූදානම් වන්නේ ටීවී දරන අලුතින් හිතලා සතුටින් සමරන්න. අලුතින් හිතමු, සතුටින් සමරමු මේ උදා වූ අලුත් අවුරුද්ද. ඒ සඳහා අපිත් එක්ක අවුරුද්ද පුරාම අවුරුදු ගණනක් තිස්සේ අපිත් එක්ක රැඳී ඉන්න අපේ රටේ යෞවනය තමයි මේ මොහොතේ අපි ආරාධනා කරලා තියෙන්නේ. මොකද අද උදෑසන සිට විවිධාකාරයේ වැඩසටහන් වලින් අපි ඔබව සමීප වුණා. මේ දුරස්ථීකරණය කොයිතරම් තිබුණත් හදවතින් ටීවී දරන වෙනදා වගේම ඔබත් සමග සමීප වුණා. මං හිතන්නේ මේ කාල හෝරාව තුලත් අපිට ඒ සමීප බව හදවතින් නැති කරගන්න කිසිම බාධාවක් නැහැ. තිසංක කතාවටත් කියනවනේ ගතින් දුරස් වෙන්න හදවතින් ලං වෙනවා වැඩි කියලා. මං හිතන්නේ මේ උදා වෙලා තියෙන ඒ වගේ අවස්ථාවක් ඔබේ හදවතට, ඔබේ සිතට සැනසීමක් සතුටක් ගෙන දෙන්නටයි අපි අලුත් විදිහට බලාපොරොත්තු වෙන්නේ අද ටීවී දරනත් එක්ක. කොහොමනම් මේ රසාදරී නිවසට වෙලා ගත කරපු කාර්යයේ ප්‍රේමණීය හැඟුම් වැඩි වෙලා දෝ කියලා මට හිතෙනවා. කමක් නැහැ. නිසල් ඉන්නවා, කණික ඉන්නවා, සිතාරා ඉන්නවා, ප්‍රනීත් ඉන්නවා. අපි හතර දෙනාම එකතු වෙලා ඉන්න වෙලාවේ කණික පළවෙනි ගීතයෙන් ආරම්භ කරමු අපි. වාසනාවන්තයා. ඔව්. පටන් ගමු අපි. එහෙනම් අපි සූදානම් කණික ගීතයෙන් ආරම්භ කරන්න මේ වැඩසටහන. සින්දිලේ දෙය මේ අප
බොහොම අපූරු ගීතයක්. හැබැයි මේ ගීතයේ කියවන ඒවත් එක බැලුවහම මම නම් කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු වැටය නෙමෙයි අපේ ලංකාවේ හරිනම. අපේ ලංකාවේ හරිනම තමයි ලෝකයේ ස්වර්ණදීපය. ඉවතලන දණ්ඩක් වුණත් පැලවෙන මේ පොළොවෙන් වැඩක් කරගන්න පුළුවන් හොඳම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ගොඩක් අය මේ වැඩේ කරනවා. ගොඩක් අය මේ වැඩේ කරනවා. ඒ වගේම මේ ගීතය අහගෙන ඉන්නකොට මට මේ මගේ රට ගැන මේ මොහොතේ ඇතිවන හැඟීම වචනවලට විස්තර කරන්න බෑ. සැබවින්ම රන්සඳක් මේ රටේ ඉපදිනටම් පින් පුරාණ ටෝන කියලා මේ රටේ මේ මොහොතේ ජීවත් වෙන අපි නෙමේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන් අනේක වාරයක් පින්දිදී ප්‍රාර්ථනා කරනවා කියලා මම දන්නවා. මොකද ලෝක බලවතුන් ලෝකයේ ඉදිරියේ ඇදගෙන වැටෙද්දි මේ පුංචි රට මේ පුංචි රන්සඳ කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන සංවිධානාත්මක ලීලාව මේ රටේ පුණ්‍ය මහිමය පිළිබඳව මේ රටේ ඉපදුණු වාසනාවන්තයින්ගේ පුණ්‍ය මහිමය පිළිබඳව කියන්නට වචන නෑ වගේ මට. ඒ වගේම තමයි ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, එතනින් එහාට සනීපාරක්ෂක අංශ, තවත් අත්‍යවශ්‍ය සේවාවල නියැලෙන අය, ඒ විතරක් නෙමෙයි අපේ PHI මහත්වරු මේ සියලු දෙනාම විතරක් නෙමෙයි නිවසට වෙලා හරියට වගකීමෙන් හැසිරෙන ඔබත් මේ සියලු කාරණාවලට උර දුන්නා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ සරල සුහද සොඳුරු ශ්‍රී ලාංකිකයෝ හැමෝම ඔබයි ගෞරවනීය පුරවැසියෝ. ඒ නිසා තමයි අපි මේ විදියට ඔබත් එක්ක කතා බහ කරන්න TV දෙරණේ. වෙනදනංග තිසංක මේ වෙලාවට අපේ මැදිරිය පිරෙන්න අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් රැඳිලා ඉන්නවා. නමුත් අද දවසේ අපිත් එක්ක ළඟට එන්න බැරි වුණාට හදවතින් සමීප වෙච්ච බොහෝ කලාකරුවන් අපි කිව්වා ඉන්නවා කියලා. ඒ වගේම ඩ්‍රීම් ස්ටාර් අතර බොහොම ජනප්‍රිය වෙච්ච තරුවක් රවි රොයිස්ට ගෙදරින් ඉඳලා නේද මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. නිදුක් නිරෝගී සුරක්ෂිත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා රවි ඔබට ප්‍රාර්ථනා කරනවා අපි. රවි රොයිස්ට අපි ප්‍රාර්ථනා කරනවා ඔබට නිදුක් නිරෝගී සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා කියලා. ලැබුවාපු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න මම හැමෝටම ලක් වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක අමාරුයි මේ දවස්වලදී මේ අවුරුද්ද සමරන්න. ඉතින් ඒ වුණාට අපි කොහොම හරි ගෙදරට වෙලා අලුත් විදියට අපි ආරක්ෂා වෙලා අවුරුද්ද සමරන්න තමයි ඕනේ. ඉතින් මම ආයෙත් සුබ වතනවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. හැබැයි ගෙවල් වලින් එළියට යන්න එපා, ගෙදරට වෙලා ඉන්න. රයිට්.
ඔලිඳ කවියක් කියන තමයි මේ මම මේ සූදානම් වෙන්නේ. හැබැයි මේ මේ ඔලිඳ කවිය පොඩි වෙනස් විදිහට තමයි මම කියන සූදානම් වෙන්නේ. අපි බලමු. ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ, ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ, ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ, ගෙනත් සදන්නේ සිංහල දේසේ. දෝටන් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු, සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු. දෝඩන් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු, සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු. දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු, තුනුකේ මලසේ උළුගේ ඔලිඳ කෙලින සැටි බලන් කලු. කැත්තක් අරගෙන වට්ටට යනකොට පෙද්දෙක් ඉඳගෙන හසුකනවා, ලාන්සි පැටව් මූදු යන්න නැවක් හදනවා, තක දොන් නැවක් හදනවා. සාර සති සිටති පේර නෙලන කල වරගිය දෝමගේ මේවරයා, නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අපතුකු. දෝටන් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු, සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු. දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු, තුනුකේ මලසේ උළුගේ ඔලිඳ කෙලින සැටි බලන් කලු. හොඳයි බොහොම ස්තුතියි රවි. රවි නැවත වතාවක් අපි ඔබව සම්බන්ධ කරගන්නවා. ඉතින් කොහොමම රැඳිලි ඉන්න කියලා ඔබට කියලා නේද? බොහොම අපූර්වයි නේද? ඔව්. මේ 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 රවීන් කනිෂ්ක මේ අපේ අනුහස් පුතා. අනුහස් පුතා දැක්කෙම නැනේ කාලෙක. දැක්කේ නෑ. ඒකට අනුහස් පුතා හදවතේ ඉන්නවනේ. මේ වෙලේ කොහොමද අනුහස් පුතාට කතා කළොත්? ආයේ බෝ වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා ලබන්නා වූ අලුත් අවුරුද්ද රවි. ගෙදර නේද? ආයේ බෝ වේවා. ඔව් ගෙදර ඉන්නේ. බොහොම හොඳින් ඉන්නවා. මේ ඔදෙන්නටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඒ වගේම අපි අහන් ඉන්න බලන් ඉන්න හැම දෙනාටම හැමදේම හරියන. හැමදේම සිතුම් පැතුම් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තරම රවීන් මේ අපි පොඩ්ඩක් මේ මෙහෙමයි පොඩ්ඩක් කතාබහ කරන්න ඕන. කතාබහ කරන අතර මේ පොඩි බාධාවක් සිද්ධ වෙනවා. ඒ බාධාව තිවසමු දෙයිද? මොකද්ද බාධාව? මේ වෙලාව පොඩ්ඩක් බලන් තියෙනවා. සුපුරුදු විදියට වෙලාව බලන්න තියෙනවා. හරි වෙලාව බලන්න. හරි අපි වෙලාව බලමු ටක් ගාලා. හිතන්නේ වෙනදා නම් රවීන්ට මේ විදිහට නිදහසේ ගෙදර ඉන්න කොහොමත්ම හැකියාවක් ලැබෙන කාලයක් නෙමෙයි තිසංක අවුරුදු කියන්නේ. නමුත් කාලේ වෙනස් වෙලා අලුත් අභියෝග වලට මුහුණ දෙන්න රවීන් කොහොමද සූදානම? මොකද හිතන්නේ ගෙදෙට වෙලා ඉන්නකොට? මේ ලෝකේ මේ රටේ පුරවැසියෙක් විදිහට මටත් මේ ප්‍රශ්නේ හැමෝටම දැනලා තියෙන විදිහට දැනලා තියෙන වෙලාවක්. ඉතින් මටත් සබාධර්ම විසින්ම අත්‍යවශ්‍යම එක එක්තරා විදිහක විවේකයක් අපි හැමදෙනාටම සබාධර්ම විසින්ම හදලා දුන්න. ඉතින් ඒ විවේකය අපි අර්ථවත් විදිහට ගත කරන්න ඕනේ සහ ආෞඛ්‍ය ආරක්ෂිත විදිහට අංක එකටම. ඉතින් මේ විදිහට ගත කරොත් අපිට පුළුවන් මේ උතුරේ නික්මන්ටම ගැලවිලා අපේ අවුරුද්දත් වෙනදා විදිහටම වෙනදා සතුටින්ම අපිට ගත කරගන්න බැරි වෙන එකක් නැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපිට ගොඩක් සතුටුයි. අපේ රකින්න ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දෙනාගේම පිහිටෙන් අපි බොහොම සතුටින් ආරක්ෂිතව මේ වෙද්දි ගැවල් වලට වෙලා ඉන්නවා. ඉතින් අත්‍තරම කිව්වාගේ බොහොම විවේකීව තමයි මේ දවස්වල ඉන්නේ.
හොඳයි එහෙනම් ඔහොම විවේක සුවයෙන් ඔබට ඉන්න කියන ගමන්ම අපි ඔබට සමුදෙනවා. ඒ අතරේ අපි මතක් කරන්න ඕන මේ අර ඉන්දියානු වෛද්‍යවරයෙක් මේ කතාව කියලා තිබ්බා. කොරෝනා කියන පුදුමාකාර අහංකාරයෙක්. ඔබ නිවසෙන් පිටතට ගිහිල්ලා ඔහුට ආරාධනා නොකළහොත් ඔහු ඔබේ නිවසට එන්නේ නැත කියලා. ඒ නිසා නිවසට වෙලා කල්ගත කරන්න අපි ඔබ වෙනුවෙන් ටීවී දරන ඔබ වෙනුවෙන් ඉන්නවා කියන ගමන්ම කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. දෙරණ පවුලේ අවුරුද්ද අනුතින් හිතමු සතුටින් සමරමු. අපි හැම විටම පුන පුනා ප්‍රකාශ කරන්නේ ඔබට නිවහනේ ඉන්න. ඔබ නිවහනේ ඉන්න එක තමයි මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ඉතාම හොඳම දේ කියලා. හැබැයි ඔබ කල්පනා කරනවා ඇති ඔබට ගෙදර ඉන්න කියලා අපි කොහොමද මේ ඇවිල්ලා තින්නේ? ඔබට පවුලත් එක්ක ඉන්න කියලා අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? අපි ඉන්නේ අපේ පවුලත් එක්ක. හරියටම හරි. මේ දෙරණ පවුල. හරියටම හරි. මොකද මේ අපේ දෙරණ පවුලත් එක්ක අපි මෙහෙ ඉන්නවා. ඒ වගේම තමයි අපේ පවුලත් එක්ක අපි ගෙදරත් ඉන්නවා. අපි මේ දෙකම කරනවා. හැබැයි මෙතනට මේ දෙරණ පවුලට ආවහම කියන්න ඕන විශේෂ කාරණාව තමයි අපි දෙරණ පවුලට එනකොට ආරක්ෂක ක්‍රමවිධි අර සෞඛ්‍ය අංශ අපිට කියපු ඒ නියමයන් වලට ගරු කරමින් ඒ සියලු කාර්යබර අර පොදු වගකීමෙන් බැඳලා තමයි අපි මේ සියලු කාරණා කරන්නේ. මේ හැමෝම මැදිරියට ආපු හැමෝමත් එහෙමම තමයි. ඒ කාරණාව ප්‍රථමයෙන්ම කියන්න ඕන අපි. ගෙදරින් ගන්න තැන ඉඳලා වාහනයට නගින තැන ඉඳලාම ඒ දුරස්ති කරන ඒ හැමදේම අපි ඉතාමත්ම වගකීමෙන් සුරක්ෂා කරන බව අපි මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕනේ. ඒ නිසා තමයි පවුල කියලා කිව්වේ. ගෙදර ඇතුලේ අපි ආරක්ෂා වෙනවා වගේම මේ දෙරණ පවුල ඇතුලේත් අපි ඉතාම සුරක්ෂිතයි. ඒ සුරක්ෂිත භාවයේ ඉඳගෙන තමයි රටක් හැටියට ඔබේ ජීවිතයට ඔබේ හිතට සැනසෙල්ලක් ළඟා කරලා දෙන්න, ඔබට සතුටක් ගෙන දෙන මේ ගෙයක් ඇතුලේ කොටු වෙලා ඉන්නවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි කියලා දැන් තේරෙනවා. ලෝකෙම හිතන්නේ මැරෙනවා හොඳයි, සමහර වෙලාවට මේ තනිකම දරා ගන්න බෑ කියලා කියන අවස්ථාවල් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තනිකම මේ වෙන්වීම මේ හුදකලා වීම මනසින් නැති කරන්න තමයි අද දවසේ අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරය කරන තවත් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි පවුලක් එකතු වෙලා ඉන්න වෙලාවක තමයි අපි මේ එකතු වෙන්නේ. හරියටම කිව්වොත් මේක සංගීත පවුලක්. එක පැත්තකින් රඟපානවා, එක පැත්තකින් ගීත ගායනා කරනවා, පැදුරු සාජ්‍ය තියෙනවා වගේක් කියලා වැඩක් නැහැ. දැන් ඒ ගෙදරට ගියහම අපිට තනිකරම සංගීතයත් එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ලවන් අභිෂේක් ඉන්නවා, එතකොට ශානක උදේෂේ ඉන්නවා, තාත්තා ඉන්න, පවුලේ අය ඉන්න, මේ සේරම ඉන්න වෙලාවේ අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබෝ පිළිගන්නවා බොහොම සතුටින් මේ වෙලාවේ. ශ්‍රී ලංකාවේ සියලුම දෙනා සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන අපි ඉතින් ගෙදරට වෙලා අවුරුදු සමරන ගමන් අපි එතකොට අපේ තවත් ඩ්‍රීම් ස්ටාර්ස් ලස්ලික් සෙට් එකක් ඉන්නවා. ඉතින් දෙරණ ටීවී එකේ ගීත ගායනා කරන්න ඇවිල්ලා ඉතින් අපිට ආරාධනා කරා ගෙදරට වෙලා අපේ අවුරුදු හැමදාමත් ඉතින් අපි මියුසික් එක්ක ගෙදරටලා මල්ලි මායි අපි ලොකු මල්ලි ඉතින් කට්ටියම අවුරුදු සමරන ගමන් ඉතින් ඔයගලන්ට සින්දුවක් කියලා අපේ අවුරුදු ඔගලන් එක්ක එකතු වෙලා භුක්ති විඳින්න කියලා අපිත් බැලුවේ. ඉතින් ලවන්. ඔව්, අතරම මේ සිංහල අවුරුද්ද ශ්‍රී ලංකා වාසීන්ට අතර වෙනස් අවුරුද්දක්. මොකද අපිට කලින් වගේ යාළුවෝ හම්බෙන්න බෑ, අවුරුදු උත්සව නෑ. ඉතින් අපි හිතුවා ගෙවල් වල ඉන්න ඔයාලට අවුරුද්දට පාටි කරවත් යන්න බැරි නිසා අපි සින්දුවක් කියලා ඔයාලත් එක්ක ජොයින් වෙන්න. අපි සින්දුවක් කියමු මේ.
ස්තුතියි. හරි අපූරුයි, සුන්දරයි. කොහොමත් අපි දන්නවා මේ කලාපවුලක් එකතුනහම මේ සුන්දරත් එහෙම තියෙනවා කියලා. මේ ඔයාලට හොඳට කවි කියන්න පුළුවන්නේ මටද? කියන්න පුළුවන්. ආගෙන ඉන්නකොට මොනවා හිතෙයිද දන්නේ නැහැ. ආගෙන අපි ඉන්න ඕන තරම් ඔයා කියන කවි කොච්චර හරි ඉඳලා තියෙනවද? ඔව්. මේ තේරවිල්ලක් තියෙනවා, අවුරුදු තේරවිල්ලක්. කෝරල් දෙන්න පුළුවන්ද කියන්න බලන්න. සාමාන්‍යයෙන් අභියෝග වලට පස්සට යන්න හොඳ නැහැ. හරි. ඔන්න මම එහෙනම් පටන් ගන්නවා. අවරගිර නිල්ල සකිනුඹ දන්නවද? බොරළු පෙර ලිල්ල සකිනුඹ දන්නවද? කලපු නැලවිල්ල සකිනුඹ දන්නවද? අවුරු මංගල්ලේ සකිනුඹ දන්නවද? අවරගිර නිල්ල ඉඳිකටු ඇමිනිල්ල, බොරළු පෙරරිල්ල පාරුව පැවිල්ල, කලපු නැලවිල්ල පාරුවේ පැද්දිල්ල, අවුරු මංගල්ල සූර්ය හෙළවිල්ල. පොඩ්ඩක් යාම වුණාට කිව්වේ මම. ඔය සූර්ය හෙළවිල්ල කියලා කියන්නේ අර මීන රාශිය, මේෂ රාශිය කියන ඒ කාරණාව තමයි. එහෙට මෙහෙට ගමන් කිරීම තමයි. ඒ එහෙට මෙහෙට ගමන් කරාට සූර්යා අපිට එහෙට මෙහෙට ගමන් කරන්න අවසරයක් නැහැ. හැබැයි අපිට හදවතින් ලඟ වෙන්න නම් ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා තවත් ඒ විදිහේ හදවතින් බැඳුණු කෙනෙක් එක්කලා සම්බන්ධ වෙන්න අපි සූදානම් වෙනවා. මේ හරියට මේ අය දිහා බැලුවාම ආදරෙන් අම්මා කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා ඇති මං හිතන්නේ අය. මම නම් කියන්නේ සියලුම ඩ්‍රීම් ස්ටාර් තරඟකරුවන්ගේ තරඟකාරියන්ගේ ආදරණීය අම්මා, ආදරණීය යෙහෙළිය, ආදරණීය ගුරුවරිය, මෙහෙම ඕන තරම් දේවල් කියන්න පුළුවන්. මේ තමයි සමිතා එරන්දති මුදුන්කොටුව මහත්මිය අපිත් එක්ක එනවා. ආයි බොහෝ වේවා කියන ගමන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා බොහෝ පිළිගන්න බොහොම ගෞරවයෙන්. සමිතා කොහොමද? සමිතා විතරක් නෙවෙයි නේද? මුළු පවුලක් ඉන්නවනේ එතන. ඔව්, මුළු පවුලම දෙන්නෙක්. ඔව්. ඇත්තටම මේ මං හිතන්නේ පොඩි තාක්ෂණික බාධාවක් තියෙනවා වගේ අපි සම්බන්ධ කරගන්නවා. මේ අපි පොඩක් වෙලාව මං හිතන්නේ මේ වෙලාවේ බලන්න වෙයි වගේ. වෙලාව බලන්නම ඕන. හොඳයි, මේ අලුත් අවුරුද්ද ගැන කතා කරන්න ඕන. දැන් මේ අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට ඇයි අපි මේ අලුත් අවුරුද්ද මෙච්චර කතා බහ කරන්නේ? අලුත් අවුරුද්ද ගැන කියන්නේ මෙච්චර මොකද? මේ අපි තරු ගෙනල්ල මෙහෙම මේ සින්දු කියන්නේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට උත්තරයක් කියනවා. මේ සියලු පොදු හැඟීමෙන් යුක්තව, පොදු බැඳීමෙන් යුක්තව, පොදු නීතියට යටත් වෙලා තමයි මේ සියල්ලම කරන්නේ. හැබැයි නිවසේ ඉන්න ඔබ නිවසේ තනි කරන්නේ නැතුව අපේ යුතුකම තමයි ටීවී දරන ඔබ ළඟට එන එක. ඒක නිසා ඔබේ නිවසට අපි ඇවිල්ලා ඉන්නවා. ඔබත් එක සතුරු සාමිචිය දෙන්න. හැබැයි දුර තියාගෙන, මීටරේ දුර තියාගෙන. දුර තියාගෙන මේ වෙලාවේ ආපහු සමිත ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙන. සමිතා, ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිදුක් නිරෝගී සුරක්ෂිත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. කොහොමද? ප්‍රාර්ථනා කරනවා මේ අද දවස අපේ දරණීය පවුලේ අවුරුද්ද. අපි සිතින් ගෙදරට වෙලා සතුටින් ඉන්නවා. මේ අවස්ථාව හරිම පරිස්සමින් මම හරි ආසන් බලාගෙන ඉන්නේ අපි දෙදෙනි පවුලේ අලුත් අවුරුදු ගනිපතන්න. බොහොම ස්තුතියි සමිතා, සම්බන්ධ වුණාට. අපි බොහොම ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබට, ඒ වගේම කවි ආදරණීය දියණියට, පුතාට, හැමෝටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ආදරය, ලෙන්ගතුකම, දුරයි කියලා වෙනසක් නැහැ නේද? නෑ, අපි අපිට මේ සියලු දේවල් අපේ අර දුර ප්‍රමාණය තියාගෙන ළඟා කරගන්න පුළුවන්. මේ තාක්ෂණයේ දිනු වෙලා තියෙන අද කාලේ ප්‍රශ්නේ තියෙන්නේ තිසං කලුත් විදිහට හිතන්න ඕනේ. අලුතින් හිතපු ඉඳ තමයි සතුටින් අපිට මේ සමරන්න පුළුවන්කම තියෙන්නේ. යහපැත්තේ බලන් ඉන්නවා. මං හිතන්නේ මේ අපි ටස්නිට අවස්ථාවක් දෙමු. ටස්නිට දෙන්නේ. හරි. ටස්නි මොකද කියන්නේ? අපි ගීතයක් ඔබ සූදානම් වෙලා ඉන්නේ නේ? ඔව්. කොහමද? ඔව්. නැත්තම් නිකන් අර chance එක නැති වෙලා යයි වගේ. හරි. අපි සූදානම් ටස්නිගේ සුන්දර ගීතයට අවස්ථාව ලබා දෙන්න. Thank you.
මේ දවස්වලදී නිවසට වෙලා නිවසේ සංගීත කටයුතු කරමින් ඉන්නවාද කොහොමද? නිවසට වෙලා නිවසේ සංගීත කටයුතු කරන්න හැ. හැබැයි පොඩි ප්‍රැක්ටිස් පාරක් නදාන. හැබැයි මේ දවස්වල ගෙදරටම වෙලා බොහොම අමාරුවෙන් ඉන්නවා ඉතින්. එළියට බහින්නේ කවදද කියලා හිත හිත ඉන්නේ නේද? බලන්නේ හැබෝටම තියෙන ප්‍රශ්නේ. බොහොම අමාරුවෙන් ඇඟිලි ගණන් කර කර ඉන්නේ. ඉතින් ඒ හිතට දැනෙන ඒ නොසන්සුන් ගතිය මගහර ගන්නට තමයි අපි මේ විදිහට ඔබේ නිවහනට ඇවිල්ලා ඉන්නේ අලුත් අවුරුදු උදාවත් එක්ක. ඉතින් පුංචි විරාමයක් අරගෙන අපි එන්නම් තවත් ඔබ ආදරය කරන අයව හදවතින් ලං කරන්න. අලුත් විදියට හිතුවත් සතුට හැමදාමත් එතන. දෙරණ මවුලේ අවුරුද්ද අනුතින් හිතමු සතුටින් සමරමු. පවුලේ අවුරුද්ද දෙරණ අවුරුද්ද දෙරණ කියලා කිව්වහම මව් දෙරණත් අයිති වෙනවා අපේ දෙරණත් අයිති වෙනවා. ඒ හින්දා අපි මුළු දෙරණෙම ඉන්න හැම දිනාටම තමයි ආරාධනා කළේ අද දවසේදී අපිත් එක්ක අත්වල් බැඳ ගන්න කියලා. අපි මේ සියලු දේවල් ඔබට තිළිණ කරනවා. යත්‍රි මතක් කරන්න ඕන අලුත් අවුරුද්දට නැතුවම් බැරි කට්ටිය තමයි අවුරුදු කුමාරයා සහ කුමරිය. මේ තරඟය බොහෝ විට හැම අවුරුද්දකම ක්‍රියාත්මක වුණානේ. දැන් මේ අවුරුද්දේ කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්නේ? ඒක නම් ප්‍රශ්නයක් තමයි නේද? හැබැයි මේ ප්‍රශ්නෙට හුඟක් තැන්වල විසඳුම මම දැකලා තියෙනවා. අපිටත් තියෙනවා විසඳුමක්. අපටත් විසඳුමක් තියෙනවා. රාත්‍රියේ 7:30 ඉඳලා ඔබ නැරඹුවොත් එහෙම අපි සූදානම් මේ තරඟය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ඔබට බලාගෙන ඉන්නේ. ඔබට ඒ අතරේ පුංචි වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ මොනවද කියලා ඉදිරියේදී අපි කියන්න සූදානම් වෙනවා. ඒ අතරේ අපිත් එක්ක ඉන්න මේ තරුත් එක කතා බහ කරන ගමන් අපි සූදානම් වෙනවා. තව සුන්දර ගීත කිහිපයක්ත් ඔබ වෙනුවෙන් ලබා දෙන්න නේ. ඔව්. එහෙමනම් අපි කමනිට ආරාධනා කරමුද ගීතේ ගායනා කරන්න? ඇත්තටම කිව්වොත් මේ කමනි ඇවිල්ලා සෞඛ්‍ය අංශය නියෝජනය කරන කෙනෙක් මේ. එහෙමනම් කමනි මං හිතන්නේ මේක හොඳ වෙලාවක් ඔබත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන, ඒ වගේම මේ මොහොතේ රට වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන සෞඛ්‍ය සේවාවල කැපවීම සහ ඔබේ අත්දැකීම් පිළිබඳව කතා කරන්න. මං හිතන්නේ මහරගම අපේක්ෂා රෝහල කියන්නේ ඉතාමත්ම සංවේදී සිතුවිලි දනවන ස්ථානයක් ඔබ සේවය කරන්න එතන. ඒ නිසා මං හිතනවා ගීතේ ගායනා කරන්න කලින් ඔබේ අත්දැකීම් බෙදා ගන්නත් හොඳයි කියලා. ඔව්, ලොකු අවස්ථාවක් ඒක. මෙහෙමයි, දැන් අපි සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම සේවක අපේ නිලධාරි මහත්ම මහත්මීන් හැමෝම එකවෙන්ම වැඩ කරනවා. නමුත් මං හෙදියක් විදිහට මගේ පැත්ත මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මෙහෙමයි, දැන් අපේ තුන්වන ශ්‍රේණි හෙද නිලධාරි මට්ටමේ ඉඳලා හෙද අධ්‍යක්ෂකතුමිය දක්වා යනකම්ම අපේ ස්තර කීපයක් තියෙනවා. ඉතින් ඔවුන්ට අදාළ කාර්ය ඔවුන් ඇත්තටම ගොඩක් උනන්දුවෙන් මේ වෙලාවේ ඉෂ්ට කරගෙන ඉන්නවා. ඇත්තට මේ වෙලාවේ අපේ ගොඩක් අය හොස්පිටල් එකේ ඉන්නේ. බොහොම කීප දෙනයි හොස්පිටල් එකෙන් අයින් කියන පොඩි වෙලාවකට ගෙදර ඉන්නේ. ඉතින් ඒ ඉන්න හැමෝම ගොඩක් වෙලාවට මේ ලෙඩුත් එක්ක ඉන්නේ. ගොඩක්ට ලොකු අවදානමක්. ඇත්තට මේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියන එකත් ලොකු අවදානමක්. ඒ වගේම තමයි පවුල සියලුම දේ එතනින් තියලා මොහොතකට හෝ බැහැර කරලා තමයි මේ හොස්පිටල් එකට ඇවිල්ලා අපි මේ විදිහට ඔයාලා වෙනුවෙන් ඉතින් මේ කාර්යය ඉෂ්ට කරන්න. ඉතින් මං හිතන්නේ ඒක මේ අවස්ථාවේ මට කියන්න ලැබීම ගැන ලොකු වාග්යක්. ඉතින් මං හිතනවා මේ අපි දැන් ඔයාලට කරන ලොකු සේවය වගේම මං හිතනවා මහා ජනතාවත් අපි ගැන පොඩ්ඩක් හරි හිතලා ඉක්මනට මේ කොරෝනා වෛරස් එක අපේ රටෙන් මුළු ලෝකෙම තුරන් කරාට පස්සේ අපිත් ආසයි ගෙවල් වලට ගිහිල්ලා අපේ හිතමිතුරු අපේ නෑදෑයොත් එක්ක ලස්සනට ජීවත් වෙන්න අපිත් ආසයි. ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ ඔයාලා ගෙදරම ඉන්න කොහෙවත් යන්න එපා. හැම තිස්සෙම අත් හොඳින් සබන් දාලා සෝදන්න. ඒ වගේමයි මේ වගේ පරතරයක් තියාගන්න. ඇත්තටම මීටරයක් තමයි අවම පරතරය කියලා අපි කියන්නේ. ඒ වගේ මීටරක පරතරය තියාගන්න. වැඩි සෙනගතරට යන්න එපා. ඉතින් ඕව තමයි කියන්න තියෙන්නේ. ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. තව දෙයක් මම කියන්නම්. මම අද ආධුනික ගාන ශිල්පිනියක්. නමුත් ඊට වඩා මම ආඩම්බර වෙන මම හෙදියක් වීම ගැන. ඒකට කියන්නේ හේතුව දැන් ඔය කොරෝනා වෛරස් එක තියෙනවද කියලා පේෂන්ට් කෙනෙක් අපි නිර්ණය කර ගන්නකොට ඇත්තටම හෙදියක් තමන් කිසිම බයක් නැතුව ඒ ලෙඩාගාවට ගිහිල්ලා උගුරට ඒ සොබ් එක දාලා ඒ ගන්න පරීක්ෂණය සිදු කරන්නේ පුදුම කියන්නේ කිසිම බයක් නැතුව. ඒ ආඩම්බරය මා හදේ තියෙනවා. මට ගොඩක් සතුටුයි මේ අවස්ථාවේ
ඒක ගැන කියන්න ලැබීමක්. අපි ඒකන කියන්නේ මම අද උදෑසනත් මේ කතාව කිව්වා. 33 කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා කිව්වට අපි කවුරුත් දැකලා තිබ්බේ නැහැ. හැබැයි ලක්ෂ ගාණක් දෙවිවරු අපිට දකින්න අවස්ථාව ලැබුණා මේ මෑත සති 2-3 ඇතුළතදී. ආරක්ෂක අංශය, සෞඛ්‍ය අංශය, එතනින් එහාට අනෙකුත් සියලු කටයුතු කරපු සියලු දෙනාම අපි දකින්න අවස්ථාව ලැබුණා. අපි කියන්නේ දෙවිවරු කියලා. ඒ දෙවිවරුත් එක්කත් අපි සියලු දේවල් බෙදා හදා ගන්න අතරේ අපි සූදානම් වෙලාව පොඩ්ඩක් බලන්න. මේ අලුත් අවුරුද්දේ පවුලක් ලෙසින් එක්වී මහපොළවට අපේ හිතවත්කම් අලුත් කරමු. මේ ඒ අතර කියන්න ඕන අර කතාවත්. මොකද හේතුව මේ ඒ ලක්ෂ ගාණක් දෙවිවරු අතරේ ටිකක් 20ක් 30ක් විතර පෙරේතය කුම්බාණ්ඩියොත් හිටියා තැනින් තැන. ඒ හින්දා තමයි මෙච්චර දුර දෙක ගියේ මේ වැඩේ. මේ අවස්ථාව දෙවිවරු වගේම කුම්බාණ්ඩියෝ පෙරේතය අඳුන ගන්නත් හොඳ අවස්ථාවක් වුණා කියන එක මුළු රටම දන්න කාරණයක්. ඒ ගැන මම හිතන්නේ සාක්ෂි ටිකෙන් ටිකට අපිට දැනගන්න පුළුවන් වෙනවා. කමලි බොහොම සංවේදී ඉල්ලීමක් කරා ඔවුන් මේ කරන කැපකිරීම කිසිම දවසක අමතක කරන්න එපා කියලා. ඉතාම වටිනා ඉල්ලීමක් ඒක. අපිට මේ ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම අමතක කරනවා නම් අපි ඉතාමත් අකෘතඥ මිනිසුන් කොට්ටාශයක් බවට පත් වෙන නිසා ඒ සංවේදී ඉල්ලීමට ඇහුම්කන් දෙන්න කියලා ආරාධනා කරමින් මම කමනිට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න. අපේම ගීතේ කොරෝනාවලින් නම් රජ පවුලටවත් සැනසීමක් ලැබුණේ නැහැ තිසංක. ඒකත් අමතක කරන්න හොඳ නැහැ. මේ ගීතය ඇහිච්ච වෙලේ ඒක මතක් කරන්න ඕනේ. මේ දවස්වල හැමෝම ගෙදර ඉඳගෙන කරන්න දෙයක් නැතුව ඉන්න වෙලාවෙත් ඉතාම කාර්යබහුල වෙච්ච කෙනෙක් ඉන්නවා මගෙත් එක්ක මේ වෙලාවේ. අම්මෝ දැන් මේ මොකද කරන්නේ? පුදුම විදිහට කාර්යබහුලයි. ඒ කියන්නේ එයාට තියෙන්නේ දැන් එයා අවුරුදු 15කට ඉස්සෙල්ල කරන්න ඕන දේවල් ටික දැන් ආදරණීය සැමියාත් එක්ක කරනවා. මේවා මේ අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ. ඔය ඒ සැමියාගේ ඉවසීම පිළිබඳවත් අපි බොහොම සතුට වෙනවා. උපේකා නිදුක් නිරෝගී සුරක්ෂිත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද? සුබක් වේවා. අපි ගොඩාක් හොඳින් ඉන්නේ. ගොඩාක් හොඳින් පරිස්සම් වෙලා ඉන්නවා. මේ ඒවා ලැබෙනකම් වෙලා ඉක්මනට මේ ප්‍රශ්න විසඳනකම් බලාගෙන.
ප්‍රාර්ථනා කරන ඕනේ ලොකෝ සුවපත් කරවන කිරියෙන් තනියෙන් උතරන සුබම සුබ නවවස්සක් වේවා කියලා හැමෝටම. ඒ වගේම මේ අවුරුදු පරිස්සමින් ගෙවන්න ඕන අලුත් අවුරුද්දක් මතක කරගන්නවා සෞඛ්‍යපදේ හරියටම තදින්ද අපි වගේ මේ වගේ පුංචි පවුල් ලොකු පවුල් ගොඩාක් ඉන්නවා මේ ලෝකේ ලංකාවෙන් හරියට පස්සක් කරන් ප්‍රශ්නේදී අපි ටිකක් කල් අපිට මෙහෙම ඉන්න වෙයි. ඉතින් චුට්ටක් කල් ඉමු ඊට පස්සේ ආයි සාමාන්‍ය විදිහට අපිට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. ඉතින් මෙච්චර කල් හිටියාමගේ තව චුට්ට දවසක් ඉමු. ලෝකවාසී සියලුම දෙනාටම මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ ආයු බෝ වෙයි. බොහොම ස්තුතියි උපේකා, සතුටින් නිවහනේ සුරක්ෂිතව ඉන්න ඔබ වෙනුවෙන් උපේකා තව තව ලස්සන දේවල් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ ඊළඟ අවුරුද්දට ගන්න පුළුවන් අවුරුදු ක්‍රීඩා තමයි ඒ ඉදිරිපත් කළ තිබ්බේ. අලුත් විදියට හිතලා. දැන් කොහෙද යන්නේ අපි? අපි ආපු සැරයක් යන හදනවා ලවන්ලයි පැත්තට. ලවන් අභිෂේක් සහ පවුලේ උදවිය ඉන්න එකතු වෙලා තව ගීතයක් ගායනා කරන්න සූදානම්. ඔබට අවස්ථාව ලබා දෙන්නේ මේ සූදානම. මම මේ රහසින් ගියපු ගත්තනවද සරංකඩයක් දාලා දුවද එකේ කලුත් කලුත් දේවල් තියෙනව නේද පවුලක් විදියට එකතු වෙලා මේ ගත කරන කාල සීමාව ඇතුළේ තිසංක සමහර විධායක නිලධාරීන් සූපවේදීන් වෙලා තියෙනවා කෝල් කරලා කියනවලු සේවකයන්ට ඉක්මනට මේ ඔෆිස් එක පටන් ගමු අපේ වයිෆ් කියන් බේරෙන්න විදියක් නැහැ උයන ඉවරයක් නැහැ කියලා උදේෂ් ඉන්නවා කියලා දැනගන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා උදේෂ් ආයුබෝවන් ඒ විතරක් නෙමෙයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන උදේෂින් තුල ඔබට ආයුබෝවන් ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් බොහොම මේ සීරුවෙන් බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව අපි සියලු දෙනාම අපේ පවුලේ කට්ටිය ඉන්න අම්මා ඉන්නවා මේ කට්ටිය ඉන්නවා තව මේ අපි පවුලේ කට්ටිය මේ අවුරුදු කියන්නේ අපි එනකම් බලන් හිටපු දෙයක් කාලයක් තිස්සේ ඒවත් මේ පාර අවුරුද්ද හරිම සුවිශේෂී අපිට පාඩම් කියා දෙන අවුරුද්දක් මේක. ඒ මේ ලෝකයේ ගෝලීය වසංගතයත් එක්ක අපේ අවුරුද්ද ආපු නිසා. ඉතින් නමුත් අපි ගෙදරට වෙලා බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ දුන්න නීති සහ රෙගුලාසි අනුගමනය කරමින් අපි පිළිවෙලකට ඉන්නවා. ඔබදී අපිත් හොඳින් තමයි සතුටින් තමයි කාලය ගත කරන්නේ. හැබැයි ඉතින් එළියට පහින්නේ කවදාද කියලා හිතනවා. වගකීමක් ඇති පුරවැසියෝ වගකීමෙන් හැසිරුණොත් අපිට හෙට අනිද්දා දවසක එළියට බැසීමේ හැකියාව උදා වේ කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
එහෙමනම් අපි පුංචි විරාමයකට යමු තිසංක. හොඳයි. මං සූදානම්. දෙරණ බෞලේ අවුරුද්ද අලුතින් හිතමු සතුටින් සමරමු. අතරම මේ රසාදරේ මේ වෙලාවේ මතක් කරන්න ඕන දැන් මේ ගොඩක් අයට ගොඩක් පාඩම් මේ කොරෝනා වලින් ඉගැන්නුවානේ. මේ රස්තියාදුවේ ගිය කොල්ලන්ට ගෙදර ඉන්න ඉගැන්නුවා. හට්ටියක් අල්ලපු නැති කෙල්ලන්ට උයන් ඉගැන්නුවා. මේ පැත්තෙන් හරිය ලොකු හිනාවක් ආවා ඒක කිව්වා. බැඳීම් දුරස් වුණු පවුල් වල හදවත් එකට එක්කලා. නැති බැරි අයටත් සලකන්න ඇති හැකි හිත් මොලොක් කළා. මොහොතකට හරි මතක් කළා ජීවිතේ අනියත බව. මේ වගේ පාඩම් ගොඩක් ඉගැන්නුවා. ඒ පාඩම් ඉගෙන ගත්ත හින්දා තමයි මේ ටිකක් මිනිස්සු මං හිතන්නේ මීට වඩා බුද්ධිමත් වෙලා මීට වඩා පරිස්සම් වෙලා ඉස්සරහා අනාගතේ සරි කරගනී කියලා හිතනවා. දැන් මම වුණත් විවිධ කෑම වර්ග උයන් ඉගෙන ගත්ත මේ දවස්වල කුසියමයි අපිට අත්හදා බැලීමක් කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඉදිරියේදී අපිට එළියට යන්න එන්න පුළුවන් වුණාම විශේෂයෙන්ම අපි මේ හැම දෙයක්ම කරමින් ඔබව සතුටු කරමින් ඔබේ හිත සනසමින් ඔබව නිවහනේ ඔබේ පවුලයාත් සමග රඳවා තමන්ට උත්සාහ කරන්නේ ඉතාමත් ඉක්මනින් හැකි ඉක්මනින් මේ උවදුරෙන් මිදිලා අපි රටක් හැටියට යලිත් නැගී සිටින්නට අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි මේ ඔබව සූදානම් කරන්නේ. මොකද මේ දීර්ඝ නිවාඩුව වගේම ඉදිරියේදී අපිට නිවාඩු නැතුව වැඩ කරන්න සිද්ධ වෙනවා. අපේ රට වෙනුවෙන් අපේ රට යලිත් නගා සිටවන්න අපේ ජීවිත නගා සිටවන්න එදාට තමයි අපිට සතුටින් ගීත ගායනා කරන්න පුළුවන්න්නේ නේද නිසල්? ඔව්. දැන් මේ මොකද හේතුව? දැන් මේ දවස්වල දැන් අවුරුද්ද එනකම් බලාගෙන හිටපු කණ්ඩායමක්නේ මේ ඉන්නේ. මොකද සංගීත ප්‍රසංග තියෙනවා, අවුරුදු උත්සව තියෙනවා, මේවට යන්න අවස්ථාව උදා වෙනවා. ගොඩක් වැඩ කටයුතු තියෙන කාලයක්. හැබැයි ඒක නැති වුණා කියලා අපි නිවසට වෙලා ඉඳගෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි, අපි මේ වෙලාවේ මේ ටීවී දෙරණත් එකතු වෙලා කරන්නේ ඔබට පොඩි උත්තේජනයක් ලබා දෙනවා, පොඩි සතුටක් ලබා දෙනවා. ඔබ ටිකක් තව පොඩ්ඩක් සතුටටපත් කරන්නයි අපි සූදානම් වන්නේ. නිසල් අපිට ඒ සඳහා හොඳ වටපිටාවක් සකස් කරලා දෙයි. නිසල් ගායනා කරමු. සපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මගේ රටට දසදායි සිවණයි, මගේ දයට දසදායි සරණයි. සපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට සිත් තුළ පිය සංකාදුරු කෙරුණේ.
ජය පෙරවැය වුණා ජය කී ගැයුණා සමිඳුන් සෙවණේ ජය ගත බැඳුණා ජය පෙරවැය වුණා ජය කී ගැයුණා මගේ රටට දලදායි මිසෙවණයි මගේ දෙයට දලදායි මිසරණයි සපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහත මේ හැමෝමයි උපතින් මාහත මේ හැමෝමයි උපතින් මාහත මේ හැමෝමයි බොහොම ස්තුතියි මේ අපි මේ ගීතය අහපු ගමන්ම කියන්න ඕනේ මේ අපි ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ මිනිස්සු ඉන්න රටක්. හැබැයි හිතේ මොලොක්කම එහෙම්මම තියෙනවා. ඒ හින්දා තමයි අනිත් අයට උදව් උපකාර කරන්න. මොකද මනුස්සත් දෙරණත් එක්ක අත්වල බැඳ ගන්නකොට අපි දැක්ක කොච්චර මිනිස්සු වෙනුවෙන් කැපවෙච්ච තව මිනිස්සු ඉන්නවාද කියලා. හැබැයි මම මේ වෙලාවේ කියන්නේ අර සෞඛ්‍ය අංශ කියන දේවල් පිළිපදමින් ඔබේ අසල්වැසියා බඩගින්නේද ඉන්නේ බඩ පිරලාද ඉන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔහු පිළිබඳව ඇය පිළිබඳව පොඩ්ඩක් බලන්න කතා කරලා අහන්න කාලද බීලා දෙන්නේ මොනව හරි ඕනද කියලා අහලා ඔවුන්ට සලකන් උත්සාහ කරන සමහර වෙලාවට අසරණ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. පැහැදිලිවම ඒ අවස්ථාවේදී අපි හැම විටම කල්පනා කරන්නට ඕනේ අපි සමරන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද. නමුත් අපි සියලු දෙනාම සිංහල දමිළ මුස්ලිම් බර්ග මේ සියලු දෙනාම මේ මොහොතේ මේ වෛරසය නිසා මේ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ සියලු දෙනාටම එක විදිහට ආදරයෙන් කරුණාවෙන් හැමෝගෙම අවශ්‍යතා මේ මොහොතේ සොයා බලා කටයුතු කරන්න පුළුවන් නම් අර අපේ සුපුරුදු දුරස්තිකරණය තියාගෙන මං හිතන්නේ මේ තමයි ඉතාම වටිනා අවස්ථාව. ඒ අතර මේ අපි ඔහොම කිව්වා කියලා මේ ගම වටේ ඇවිදින්න යන්න සූදානම් වෙන්න බක් ඇවිලිප්පි වෙලි ඔය තියෙන බඩු භාණ්ඩ ආදිය හොයාගෙන එතකොට මේ අපි මේ ටීවී දර තමයි කිව්වේ කියලා. නෑ නෑ එහෙම වුණත් මොකද වෙන්නේ කියන එකත් දැනුම් දීලා තියෙන්නේ. කොහෙන්ද කෑම කන්න පුළුවන් වෙන්නේ එහෙම කියලා. සතියක් විතර නැවතිලා ඉන්න වෙනව වෙනම තැනක. ඒ ඉන්න මේ පිළිබඳවත් මතකේ තබා ගන්න ගමන්ම මේ ක්‍රියාවලියත් එක්කත් වැල් බැඳ ගන්න කියලා තමයි ඔබට ආරාධනා කරන්නේ. මේ අවුරුදු කුමාරිය වගේ ලස්සන තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාට එකතු වෙලා ගීතයක් ගායනා කරන්න කිව්වොත් මොකද? මොකද කියන්නේ? සූදානම් නේද? ආයි මොන කතාවද එහෙනම්? අපි යමු සින්දුවට. ඒ
ලංක භූමියයි කියන වචනේ අද නෙමේ තිසංක වැඩි වැඩියෙන් කතා කරන්නේ. කවදා හරි ඉතා ඉක්මනින් මේ කොරෝනා වසංගතයට අභියෝග කළ මේ වසංගතයෙන් අපි මිදුණ දාට මුළු ලෝකයේම කතා කරයි මගේ පුංචි රට ගැන. ඒ අභිමානය මගේ හිතේ තියෙනවා. පුංචි විරාමයකට ගිහිල්ලා එන්නද කියලා හිතනවා මට. එහෙනම් අපි කෙටි විරාමයක් ලබා ගමු. දෙරණ මවුලේ අවුරුද්ද අලුතින් හිතමු සතුටින් සමරමු. සමස්ත ශ්‍රී ලාංකිකයා මෙහෙම නැත්තම් සිංහල දමිල මුස්ලිම් බර්ග මැලේ ඔය කවුරුනත් ලංකාවේ ජීවත් වෙනවා නම් ඔබ සියලු දෙනා මේ වෙලාවේ නිවසට වෙලා කල්ගත කරනවා කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි අපි කොටු වෙලා තිබෙන ඔබේ නිවසේ ජීවිතයට පොඩි වින්දනයක් ලබා දෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ පිළිබඳව මතක් කරන ගමන්ම ඇතරම මේ දැන් කීප දෙනෙක් අපිට සම්බන්ධ කරගන්න ඉන්නවා. ඔව් ඉන්නවා. ඒ වගේම දැන් තිසංග කීප කාරණෙත් එක්ක තව චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතන දැන් මේ නිවහනකට මිත්‍ය හතරක් ඇතුළට වෙලා ඉන්නකොට විශේෂයෙන් මහල් නිවාසවල එහෙම ඉන්නකොට ඒ දැනෙන හිතේ අමාරුව කොහෙටවත් යන්න බෑ කියලා දැනෙන හිතේ අමාරුව කොයි තරම් දුරට සමනය වෙනවද කියලා අපි දැක්ක අපේ ආරක්ෂක හමුදා පොලිසිය ගිහිල්ලා ඔවුන්ගේ මහල් නිවාසයේ ඉස්සරහ අපිට ගීත ගායනා කරද්දී කොයි තරම්නම් හිතේ සතුටක් දැනුණාද කියලා. අපි උදෑසන ඉඳලම මේ අපේ ආදරණීය කලාකර වෙන්දට අපේ මැදිරියට ඇවිල්ලා වෙන්දට අපිත් එක්ක එලිමහනට ගිහිල්ලා සම්බන්ධ වෙන කලාකරුවන් අපි සම්බන්ධ කරගෙන මේ ඔබට යම්කිසි සැනසීමක් ඔබ ආදරය කරන අය ඔබ ළඟට ගෙනල්ලා කතා බහ කරන අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඔබේ හිතේ සැනසීම කොයි තරම්නම් වටිනවද කියන කාරණය නිසායි අපේ පවුලෙන් විදිලා අපි දෙරණ පවුලත් එක්ක එකතුලා ඔබේ නිවහනට එන්නේ. ඒකයි ඉතින් ඒ සතුට විඳින්න මම හිතන්නේ මේ හොඳම හොඳ වෙලාව තමයි. වෙලා බලමු අපි. කවුද මේ ආදර? නමක් ගමක් දන්නේ නැන්නේ. හැබැයි මනසේ ඇතරම කිව්වොත් එහෙම දැන් මේ ඔබ කිව්ව කාරණාම හරියටම හරි. දැන් එතකොට දැන් ඒ විදියට හිර වෙලා ඉන්න අයට මේ වගේ සංගීතමය රසයක් ලබා දෙනකොට කොයිතරම්නම් ඒ අය උත්තේජනයට පත් වුණාද කියන එක අපිට අමතක කරන්න බෑ. ඒ විතර නෙමෙයි දැන් අලාකරුව ගොඩක් කිහිල්ල මේවත් එක්ක සම්බන්ධ වුණා. දැන් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ වගේ මේ අර අනිත් අය වෙනුවෙන් නිරන්තරයෙන්ම කැප වෙන අනිත් අයගේ දුක සතුට හැමතිස්සෙම ළඟ ඉන්න කෙනෙක් තමයි සම්බන්ධ කරගන්න සූදානම්. ඔබේ හොඳ මිතුරෙක්. මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම හොඳ මිතුරෙක්. දුක කොතනද දුක නිවන්න පුළුවන් තැන කොතනද ඔහු එතන ඉන්නවා. කීර්ති අයියා නිදුක් නිරෝගී සුරක්ෂිත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දෙරණ පවුලේ. අම්මෝ ගොඩක් ඉන්නවා. ඔව් මුළු පවුලම හරි අමාරුයි ඉන්නේ මෙතන හිඳ වෙලා. අපිට පේනවා. මෙතන මේ අවුරුද්ද දවසේ පවුලේ අයගේ මුණ පෙන්වන්න හොඳයි කියලා මට හිතුණා කට්ටියට. ඔව් මොකද අපි ඔබේ මූණ විතරයිනේ හැම අවුරුද්දකම දකින්නේ නේද? ඔව් මගේ විද චන්දනා මේ මගේ දියණිය චාරුනි පිටිපස්සෙන් ඉන්නේ බාලයා නටාලි. අයබෝවන් ඔක්කොටම සුබලුත් අවුරුද්දක්. කීතය කියන්න අපිට මේ අවුරුද්ද මේ නිවහනට වෙලා ඔබ ගත කරන අවුරුද්ද ඒ වගේම අපි හැමෝම නිවහනේ ඉන්න කියලා ගත කරන අවුරුද්ද කොයි විදිහටද දැනෙන්නේ කියලා. ඇත්තටම මං හිතන්නේ මට නම් පුද්ගලිකව මේ කාලෙකට පස්සේ හම්බෙච්ච නිවාඩුවක්. ඒ නිවාඩුව හම්බුනේ හොඳ පසුබිමක් යටතේ නෙවෙයි. අන්න ඒකයි හිතට කාරණාවකට තියෙන්නේ. මේක මොකේ පුරාම මේ ව්‍යසනය නිසා අපිට මේ නිවාඩුව ලැබිලා තියෙනවා. හැබැයි මේ ව්‍යසනයෙන් ගැලවෙන්නටත් අපිට තියෙන එකම හේතුව තමයි එහෙම නැත්නම් එකම සාධකය තමයි දිවසටම වීසිකී. තමයි සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශයනුව අපි නිවසට විලා හිටියොත් අපිට අපේ ජීවිත රැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේ දරු පවුල රැක ගන්න මගේ විතරක් නෙමෙයි මේ ලෝකවාදී සියලුම දෙනාගේම අපේ පවුල් ආරක්ෂා කරන අපේ ජීවිත රැක ගන්න තියෙන එකම අවස්ථාව තමයි අපි නිවසට වෙලා පරිස්සමෙන් ඉන්නේ. ඉතින් අද වගේ දවසක ඇත්තටම මේ අවුරුද්දක් සමරන දවසක අපිට නිවසට වෙලා කොටු වෙන්න සිද්ධ වීම ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට ඇත්තටම ඒකට පොඩි කනගාටු කාරණාවක්. කෙසේ නමුත් මේ අවස්ථාවට හරිලන විදිහට අපි ඉවසම වෙලා අපි අවුරුද්ද සමරන්න ඉතින් පැදී පැහැදී ඉන්නවා. ඉතින් මගේ බලාපොරොත්තු තියෙන්නේ හරියටම රාත්‍රී 8:23ට අවුරුද්ද ලබන වෙලාවට පහනක් පත් කරන එක තමයි මම කිවි උතුරන්නවත් පිළිවත් ගන්නවත් කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි පහනක් පත් කරලා අපේ ශ්‍රී ලංකාවාසී ජනතාවටත්
ලෝකවාසී ජනතාවටත් මේ දුකෙන් මේ ලෝකේ මුදා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනාවේ ආශිර්වාදයට පහන ගල්වන්න තමයි මගේ බලාපොරොත්තු. මම ඒ වගේ මගේ ශිෂ්‍යයාවන්ට මම කිව්වේ ඒ වගේ ප්‍රාර්ථනාවක් කරලා ලෝකෙටම බෙදා හරින්නේ පණිවිඩේ. ඒ තුළින් අපිට පුළුවනි මොකද අදිෂ්ඨාන පූජාව කියලා කියන කතාවක් ශක්තිමත් දෙයක්. ඒ තුළින් අපිට පුළුවනි අපි චිත්ත ශක්තිය තුළින් මේ ලෝකේ තියෙන මේ මේ ඇවිල්ලා තියෙන කරදරයෙන් මිදෙන්න අපිට පුළුවන්කම් ලැබෙන්න තියෙනවා විශ්වාසය. හොඳයි, බොහොම ස්තුතියි. මොකද හේතුව කියන්නට දැන් FM දෙරණ ඔබ ශ්‍රවණය කරනවා නම් FM දෙරණේ ආශිර්වාද පහම් පූජාව වෙනම වැඩසටහනක් තිබෙනවා. ඒක සවස 6යි කාලට පටන් ගන්නේ. ඔබට යත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා දීගල පියදස්සි සාමින් වහන්සේ විසින් මෙහෙවන. ඒ ගොඩක් කාලයක් මුළුල්ලේ අපි ලංකාවේ හතර වටේම මේ පහන් පූජාව කරගෙන ගියා. එතකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපිත් එක්ක සහභාගී වුණා. ඒ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් FM දෙරණ ශ්‍රවණය කරන්න හැකියාව තිබෙනවා. සාමාන්‍ය දවසක නම් අපි පන්සල් යනවා නොනගතේ දේමත් දැන් පුණ්‍ය කාලයේදී ඔබට පුළුවන් FM දෙරණත් එක්ක එකතු වෙලා අද දවසෙත් ඒ වටිනා අවස්ථාවට එකතු වෙන්න. මගේ දිහා බලන්නේ මං අවුරුදු කුමාරය නෙමෙයි. මේ ඉන්නේ අවුරුදු කුමාරියොත් නෙමෙයි. ඒ වුණාට ඉතින් අවුරුද්දක් කියවම අවුරුදු කුමාරයා කුමාරියා තෝරන්න එපායි. මේක මට දැන් තරඟ වදින්න බෑ සුමේද වගේ කට්ටියත් එක්ක. හරි හරි. තිසංක ඔයාට නෙමෙයි මටත් පුළුවන් නම් මේ සැරේ තරඟ වදිනවා කියලා මට හිතුණා. මේ තරඟේට තියෙන සූදානම දැක්කහම ඇත්තටම අද දවසේ රාත්‍රී 7:30ට සුපුරුදු විදියට නොවුනත් ඔබට පුළුවන් වෙනවා අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයට එකතු වෙන්න. හැබැයි මේක වෙනස්. ඔව්. ජනතා මනාපයෙන් තමයි තෝරා ගන්න සූදානම තිබෙන්නේ. වෙනද මිනිස් මණ්ඩලයක් ඉන්න මිනිස් මණ්ඩලයේ ඉස්සරහා තමයි තෝරා ගන්න. මෙවරත් මිනිස් මණ්ඩලයක් හිටියට ජනතා මනාපයට වැඩි අවස්ථාවක් ලබා දෙන. ඒ නිවසේ ඉන්න ඔබට SMS මනාපය පළ කිරීමේ හැකියාව තියෙන කොහොමද කරන්න කියලා බලමුනේ. අපි බලමු. තිසංක නිවසේ ඉඳලා අලුත් විදියට හිතලා අලුත් විදියට සමරපු අලුත් අවුරුද්ද පිළිබඳව තියෙන කතන්දර ලියන්න අපිට වෙනම දවසක් ගන්න වෙයි කියලා හිතනවා මට. කොහොමද දැන් මේ 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 තියෙන කතන්දර ටික සේරම ලිව්වොත් අපිට පොත් කීපයක් පළ කරගන්න පුළුවන්. එච්චර දේවල් තියෙන දැන් සුනීර ගැන කතා කරා ඒ වගේ කතා තියෙනවා. ඒ වගේ කතා නායකයෙක් තමයි සුනීර. නිදුක් නිරෝගී සුරක්ෂිත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා TV දෙරට ප්‍රාර්ථනා කරනවා සුනීර ඔබට. එතෙම වේවා. වෙනදෙනාත් අපේ දෙරණ පොළොව නැගුණොත් ආක්ලාසි ලෝකවාසී සීලු ශ්‍රී ලංකේයන්ට උදක් නිරෝගී සුරක්ෂිත ඔබවත් අරුණත් ඒවාගෙන් ප්‍රාර්ථනා කරමු. කුඩි ගීත වර්ෂ ගාන අද මම යන තුරුලක් මේ අවුරුදු ගීතයක් නෙමෙයි අපේ තියෙන තාත්වික අනුභවයි සිතුවිෂන් එක ගන්න අපි අසන විදිහට උරුමක් ගන්න ඕනේ. නම්බලේ සුදු පරිවිරන් යන දිනක් උදා වේවා. උනින් දොරස හස්ත රැලි පෙරපෙන කලක් උදා වේවා. නම්බලේ සුදු පරිවිරන් යන දිනක් උදා වේවා. උනින් දොරස හස්ත රැලි පෙරපෙන කලක් උදා වේවා. දින්දලා ගිය රෝහිත කඳුරේ ಸುಧುರೇವಾ බෝමිස්සූති මේ දැන් අපි කිව්වනේ සුදු පාට තැනකට යන්න කියලා ගීතයක් ගායනා කරන්න. ඒ බිත්ති තිබිච්ච පින්තූරෙත් ගැලලා අයින් කරා. සුදු පාට ඕනේ නේ. ඔන්න ඔන්න සුනීර අපේ පොතේ ප්‍රධාන කතානායකෙක් බවට නුමිලේම පත් වුණා කියලා සතුටින් කියන්න ඕනේ. හරියටම හරි. ඇත්තම කිව්වොත් එහෙම ගෙදර වැඩියම තියාගන්න බැරි ඩ්‍රීම් ස්ටාර් තරුවක් තමයි මේ. එහෙනම් තමයි මේ ගෙන්න ගත්තේ අද. ඔව්. මොකද හේතුව ගෙදරට ඉන්න හරි අමාරුයි. හැබැයි මේ මේ කාලේ සනීපෙන් ගත කළාද? ඔව්. තම වෙලා තමයි ඉන්නේ කොහෙවත් යන්න විදියක් නැහැ ඉතින්. තමයි වැඩිපුර අමාරුවෙන් ගෙදර ඉන්නේ. හරි හරි. හරි. අපි ගීතේ යමු නේද? යමු. හරි. අපි සූදානම්. අපි යමු ගීතේ.
එරබදු නම් මල් පිපිලා තියෙනවා. කොහාගේ සද්දෙත් එහෙම් මෙහෙන් ඇහෙනවා. හැබැයි වෙනදා තරම් අධික ශබ්දයක් නම් රටේ නෑ. අර නැවුම් සුවඳ අපට දැනෙනවා, නැවුම් බව අපට දැනෙනවා, පරිසරයේ ලස්සන අපට දැනෙනවා, ගහකොළ මල් පිපිදෙනවා. පුදුමාකාර විදිහට පරිසරයට පොඩි ජවයක් ලැබිලා කියලා, උත්තේජනයක් ලැබිලා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කොරෝනා වසංගතයට එහෙම නැත්නම් COVID-19 වෛරසයට කරන්න පුළුවන් ලොකුම අනතුරු කළත් පරිසරයට අනතුරු කරන්නට හැකියාව ලැබිලා නැහැ. මේ බක් මාසයේ උදා වුණා, භාග්‍යවන්ත වූ මාසයේ උදා වුණා කියන එක පරිසරයට හඟවන්න බැරි වුණා. ඒ නිසා අපිට සතුටින් කතා කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාව බලලයි අපි දුර ගමනක් යන්නේ. අත්‍තරම කිව්වොත් එහෙම මේ රසාවයි මේ දැන් චීනෙන් ආරම්භ වුණාට මුළු ලෝකෙම මේක වසාගත්තනේ. හැබැයි බොහෝ රටවල් උත්සාහ කළා මෙතනින් ගොඩ එන්නේ කොහොමද කියලා. හැබැයි ලංකාවේ අපිට හැකියාව ලැබුණා වීරයෝ බවට පත් වෙන නිවසට වෙලා ඉඳලා. නිවසට වෙලා ආරක්ෂිතව ඉඳලා වීරයෝ බවට පත් වෙන්න හැකියාව ලැබුණා. ඒ දවසක බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. දැන් වෙනදට අපි දැකලා තියෙන වීරයෝ දැන් අපි කියනවා සුපර්මෑන් කියනවා, නැත්නම් අර මෑන් කියන, මේ මෑන් කියන හැම වීරයෝ ක්‍රියාකාරී වෙලා ක්‍රියාකාරී වීරයෝ එළියට බහැලා ක්‍රියාත්මක වෙන වීරයෝ. හැබැයි මේ වෙලාවේ ඇත්තටම වීරයෝ ක්‍රියාත්මක වෙච්චයිටි සෞඛ්‍යංශ ආරක්ෂකංශ. හැබැයි ගෙදරට වෙලා හිටපු අයත් වීරයෝ බවට පත් වුණා. ඔව් අපිට වීරයෝ බවට පත්වන්නට හැකියාව ලැබුණේ ඒ ක්‍රියාන්විතේ නියුතු වීරයෝ අපේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශවල ක්‍රියාන්විතව හිටපු නිසායි. මං කිව්වනේ දුර ගමනක් යන්න තියෙනවා. ඔකට දැන් අපි යමු ඔස්ට්‍රේලියාවට. මේ වෙලාවේ ගුවන් යානාවක් තියෙද මන්දා? ගුවන් යානාව ඕනේ නැහැ. මං කිව්වනේ හදවතේ භාෂාවෙන් හදවතේ තියෙන සමීපකමින්ද අපිට යන්න පුළුවන්. මේ වෙලාවේ ඉන්නවා අපි බොහොම ආදරය කරන කෙනෙක්, අපිටත් බොහොම ආදරය කරන ටීවී දෙරණට ආදරය කරන කෙනෙක්. චිත්‍රු නිදුක් නිරෝගී සුරක්ෂිත සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔස්ට්‍රේලියාවේ හිටියත් ඔබ බොහොම ළඟයි අපිට මේ මොහොතේ.
ඔබටත් එසේම වේවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. මං හිතන්නේ ඉතින් මේ අවුරුද්ද අපි මෙතෙක් සමරපු අවුරුදු වලට වඩා ගොඩක් වෙනස්. මේ අවුරුද්ද අපිට විශාල වගකීමක් තියෙනවා. මොකද ලංකාව සහ මුළු මහත් ලෝකවාසී ජනතාවට මේ වෙලාවෙ මුහුණ පාන් වෙලා තියෙන ඉතාමත්ම අභියෝගාත්මක කාල සීමාවකට. ඉතින් මේ ව්‍යසනයෙන් ගැලවෙන්න අපි හැමෝටම විශාල කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. ඉතින් නිවසේ ඉඳන් පවුලයාත් එක්ක එකතු වෙලා එකට අපි මේ අවුරුදු චාරිත්‍රිත කරමු. ඔබ කිව්වා වගේ මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඇත්තටම මේ අවුරුදු ගොඩක් වෙනස්. මොකද මගේ පවුලෙන් හැමෝගෙම ඈත් වෙලා මමත් මගේ සැමියාත් තනිවම මේ අවුරුද්ද දුර රටක ඉඳන් සමරනවා. නමුත් හදවතින් අපි හැමදාම ලංකාවේ, ඒ වගේම දෙරණ නාලිකාවත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඔබ සැමවත් එක්ක මේ අවස්ථාව බෙදාගන්න ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. බොහොම ස්තුතියි චිත්‍ර. අපත් සමඟ සම්බන්ධ වුණාට පරිස්සමෙන් ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි hina වෙනවා, අපි කතා කරනවා, අපි සතුටින් ඉන්න බව අපිට හැඟෙනවා. නමුත් අපිට තියෙන අවධානම පිළිබඳව අපි මොහොතක්වත් අමතක කරලා නැහැ කියන එක මතක් කරන්න ඕනේ. නිවසේ රැඳී ඉන්න කියලා පුන පුන ඔබට කියන්නේ. ඒ තමයි අපිට තියෙන ආරක්ෂා වෙන්න පුළුවන් ඉතා පහසුම මඟ. ඒ නිසයි ඔබව නිවසේ රඳවා තබා ගන්නට අපි උත්සාහ කරන්නේ මේ විදිහට. අතරම ගුවාම මේ ප්‍රීම් ස්ටාර් තරගාවලිය ගැන කතා කළොත් එහෙම දැන් අදියර 10ක් දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට අදියර 10 මින් දක්ෂයන් අපිට එකතු කරගන්න හැකියාව ලැබුණා. ඒකත් එක්කම දැන් මේ රවි රොයිස්ටර් කියලා කියන්නේ අපිට හිටපු සම්පතක්. මොකද හේතුව එක එක දේවල් හොයාගෙන විවිධ විදියේ එක්ස්පෙරිමන්ට් කරමින් ඔහු අලුත් ආරක් හොයාගෙන යනවා කියලා අපිට හිතෙනවා. පුංචි කෝටු කෑලි දෙකක්, ගල් කැට දෙකක්, සෙල්ලම් බඩුව නම් මලවි ඕන දෙයක් රවි රොයිස්ට. බස් එකක්, ත්‍රිවිල් එකක් අහු වුණත් ඉවරයි රවි. රවි රොයිස්ට ඒක සංගීත භාණ්ඩයක් බවට පත් වෙනවා. ඉතාම නිර්මාණශීලී තරුණෙක්, හොඳ අනාගතයක්, හොඳ ගමනක් තියෙන තරුණෙක්. හොඳයි, එහෙනම් අපි තවත් සුන්දර ගීතයක් සූදානම්ෙන් තියෙනවාද? ඔව්, මං හිතන්නේ අප බලමු රවි රොයිස්ටට. ඔන්න ඉතින් ආයෙත් ආවා. ඉතින් මේ හැමෝටම කියන්න තියෙන්නේ ගෙදරටලා පරිස්සමෙන් ඉන්න. තව අවුරුදු ගීතයක් තියෙනවා. ඉතින් මේ ඒ අවුරුදු ගීතෙත් අහමු. හැමෝම දන්න සිද්ධුවක්. දැකලා රංගොයමේ මල් පීදී
සෙවට දිගේ තුරුවල් සැලෙන මන බැඳු ඔබෙරුව දැකලා කන්දවන කුළු යතුරු සදාලා අන්දවන දෙදේ මෙකුට කියලා කැන්දවන අලු යන්තරි ඇදලා කන්දේ බැදෙන බැත බැහැපත් කරලා තාන තනා තමේ තම්බේ නානා පිටන තනා තම්බේ නා තම්බේ නානා තාන තනා තම්බේ නා තම්බේ නානා පිටන තනා තම්බේ නා තම්බේ නානා රවි රොයිස්ට ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා නිවහනේ ඉඳලා අපිත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා බොහොම අපූරු දේවල් අරගෙන එනවට මං හිතන්නේ ඔබ බොහොම කැමති වෙයි. අද මෙතෙන්ට එන්න පුළුවන්කම තිබුණා නම් තමන්ගේ ආදරණීයන් සමග එකතු වෙන මොකද මේකට කාලය ගත කරපු කට්ටියනේ. ඒ වුණාට අපි ලබන අවුරුද්දේ එහෙම උත්සාහයක් දරමු නේද? නෑ මේ රවි ගෙන්නුවේ නැත්නම් ඇත්තටම රවිට අර මීටරේ සීමාව ඉන්නමාර. එහෙමකක් තියෙනවා. ඒක ඉතාම වැදගත් නේ රකින්න ඕනේ. හොඳයි එහෙමනම් අපි විරාමයක් අරගෙන එනවා. තවත් ආදරය කරන තරු කීපයක් ඔබ මුණ ගැසන්න. දෙරණ පවුලේ අවුරුද්ද අලුතින් හිතමු සතුටින් සමරමු. නැවතත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ නිවසට වෙලා අපි ඔබ බලාගෙන ඉන්න අපි නිවසේ ඔබ ඉදිරියට වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම දැන් මේ තරු පොකුරක් ඉන්න තැනකට යන්න හදා. තරු පොකුරක්. මොකද මේ ජයන්ත අයිය කියලා කිව්වහම ලංකාවේ හැමෝම අඳුරනවා. මොකද හේතුව දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. ඒ නිසාම දරුවන් දෙන්න හොඳ ගායන ශිල්පියෝ වාට පත්ලා ඉන්නවා. තනුර ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. තව කවුද ඉන්නේ? හිමාංශ කියලා කෙනෙකුත් ඉන්නවා. අපේ පුංචි තරු. ජයන්ත අයියත් ඉන්නවා. තුන් දෙනාම ඉන්නවා. ආයුබෝවන් කියන ගමම්ම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුරක්ෂිත හෙටක් උදා වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී මින්ම ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නිරෝගීවම ඒ වගේම අලුතින් හිතන සතුටින් සමරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලබන්නා වූ අලුත් අවුරුද්දේ අපි ප්‍රාර්ථනා කරමු අපේ මේ අසරණ ජනතාව වෙනුවෙන් මේ නිදුක් නිරෝගී අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ ආගමික ශාස්ත්‍රඥයන් වහන්සේලා දේශනා කළ ආකාරයට අපි සුභා ධර්මයට අපි ආදරය කරන්න පුරුදු වෙමු. ඒ වගේම සියලු සත්වයාට අනුකම්පා කරන්න පුරුදු වෙමු. වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙමු. විනයානුකූලව අපි හැසිරෙමු කියන මේ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක අපි මේ අසරණ අපේ ජනතාවට අපි සුභ ප්‍රාර්ථනා කරමු මේ වෙලාවේ. ඒ වගේම අපිට මේ අවුරුද්ද විශේෂයි. මොකද වෙන අවුරුද්දට අපි මේ අවුරුද්ද නිවස් වලට වෙලා සමරන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ දෙරණ නාලිකාවට ගොඩක් ස්තුතියෙන් දෙනවා අපිත් එක්ක මෙහෙනවිලා අවුරුද්ද සමරිය පිළිබඳ සිරුම් දෙනාට සුභ සුභ අලුත් අවුරුද්දක් කියලා මම අසේ ප්‍රාර්ථනා කරනවා. ඔය වගේම අපි විශේෂයෙන් මේ වෙලාව මතක් කරන්න ඕනේ අපි රටේ ජනනායකින්, ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ඒ වගේම ත්‍රිවිධ හමුදාව අපිට කොහොමත් මතක් කරන්න බෑ. ඉතින් අපි ගීතයක් ගායනා කරන්න යන්නේ ඔවුන්ට උපහාර පිණිස.
සිත් බන්දයි මේ අලුත් අවුරුද්දේ පවුලක් ලෙසින් එක්වී මහ පොළවට අපේ හිතවත්කම් අලුත් කරමු සෙබළුන් හින්දයි අපගේ රට රකිමින් මේ කරන මේ යවුතුම් වේ රන් ලොකුරින් ඉතිහාසය ලියවේවි අහසේ පොළොවේ සාගරේ දස් කම්පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත විමානය අගයමවාද සාමය ආරක්ෂා කළ විරුවන්දේ සාමය විතරක් නේ මුළු රටම ආරක්ෂා කළ විරුවන් මේ වෙලාවේ මේ ගමට යන්න හදන්නේ අම්පාර පැත්තට යන්න හදන්නේ මොකද හේතුව හොඳ ජන හඬක් අපේ හඬක් ගැමි හඬක් තියෙන කෙනෙක් මුණ ගැහෙන්න විරාජ්නේ වෙන කවුද ඉතින් හරියට හරි විරාජ් ආයුබෝවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ආයුබෝවන් සුබ සුබ වේවා ඔව් විරාජ මං හිතන්නේ මේ වෙලාවේ තාක්ෂණික පොඩි දෝෂයක් තිබෙනවා අපිට මේ තව ගීතයකට යන්නත් අවස්ථාවක් තිබෙනවා ඊට කලින් මේ පොඩි කරදරයක් තියෙනවා මොකක්ද ඒ කරදර අපේ අම්මා පොඩි කවියක් මේ වෙනුවෙන් ලියලා මේ කොරෝනා වසංගතය සම්බන්ධ මට ඒවල දැන් වැඩේ තියෙන්නේ මේ කිව්වේ නැතොත් එහෙම ගෙදර ගිහිල්ලා හමාරයි ඒ ප්‍රශ්නත් තියෙනවා නේද ඒකෙහිඳ මම සූදානම් මෙන්න මේක කියලාම ඉවර කරන්න කතරගමට ගියා නමුත් දෙවියන් නැහැ දැක්කේ දේවාලයේ තිරේ ඇතුලේ පිළිම තමයි දැක්කේ කවදාවත් නැහැ දෙවියන් ඉල්ලපු දේ දුන්නේ මිනිසුන් අප කරුම අනුව උරුම දෙයයි ලැබුණේ සුනාමියේදී ලංකාවට දෙවියන් වැඩි යානේ 30 වසරක යුද්ධ කාලේ දෙවියන් උන්නානේ වසංගතයේ ආවිතදී දෙවියන් බැලුවානේ කවුද කියා ඒ දෙවියන් මිනිසුන් නැහැ දන්නේ වෙද හෙද වරුණගේ හද තුල දෙවියන් වැඩ ඉන්නේ විරු දරු දෙරියන් හද තුල ඒ දෙවියන් උන්නා ආරක්ෂක අංශවලට සහයෝගය දුන්නා උදේ හවස නමදිමු ඒ දෙවියන් අප දන්නා මම කියන්නේ හෙට අනිද්දා වෙනකොට මේක තුරුම් වෙලා ගියාට පස්සේ අමතක කරන්න එපා හදවතේ තද කරලා තියාගන්න කියලා තමයි කියන්නේ මේ හැමෝම අපේ රට හැමදාමත් අසීරු අවස්ථාවකට මුහුණ දීපු හැම මොහොතකම ඉදිරියට ආවේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවය කමතක කරන්න බෑ මේ මොහොතෙත් ඒක එහෙමමයි ඒ නිසා ඔවුන් පිළිබඳ තියෙන ගෞරවය අදත් හෙටත් හැමදාමත් අපේ හදවත්වල නොමැකී තිබිය යුතුයි කියලා අපි සිහිපත් කරනවා පිටින් පිට ඒක මොකද ඒක අපේ හදවතින්ම දැනෙන්න ඕන හැඟීමක් නිසා
මම්මේ ළඟට දුර ගියානේ දැන් අම්පාරේ හුඟක් දුර ගියානේ මම්මේ ළඟට යන්න හදන්නේ මේ කවුද මේ පූර්ණ පූර්ණ පේනවනේ ධනුෂ්ක පූර්ණ ජිත් හැබැයි පූර්ණ කියලා තමයි ගොඩක් අය කියන්නේ මොකද හේතුව කොණ්ඩෙට වැඩේ දීලා මොකද උනේ කොරෝනා රැල්ල රැල්ලම නෙවෙයි මේ බරදුනා බරදුනා සුවපාසුව ගැන ඉඳලා ගැපුවා රැල්ලත් ඉතින් තිබුණා ඒ මම ඔක කපන්නෙම නැතුව හිටියා මේ පව ගිය සතියේ වරකම් හිටියා ඉඳලා මේ මම නිකන් ওই Facebook යන ගම මම දැක්ක post එක නව්වෝ නෙව කියලා දාලා තින ඉතින් මට අපි අමුතු කොරාල් එකක් ආවා මම කරපු වැඩේ රැවුල කපන මැෂින් එකෙන් කොණ්ඩේ ගැපුවා ඔය ඒක නෑ මේම දෙයක් වෙයි කියලා මේම දෙයකට එන්න වෙයි කියලා ඔය වගේ බලාපොරොත්තු තියාගෙන ඉන්න තවත් අය ඉන්නවා මට ඕන නම් කණෙන් පෙන්නන්න පුළුවන් ඕන නෑ මම පස් වෙලාවක පෙන්නන්න නේතිසංක පොඩි කෑල්ලක් අඩු වේ හරිය කපලා තියෙන්නේ ගෙදෙද්දි හරි පූර්ණ ගායනා කරමු ගීතේ නම් අපේම සින්දුවට Thank you.
මට මතක් වෙන්නේ තිසංක වෙනදා නම් අවුරුද්දට අපි කොයිතරම් සූදානම් වෙනවද, මොනතරම් අපූරු නිර්මාණශීලී දේවල් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවද. නමුත් මෙවර අපේ රජය හඳුන්වා දුන්න ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය සේවා එක්ක හඳුන්වා දීලා තියෙන මේ නිරෝධායන වැඩපිළිවෙලට ගරු කරලා කලාකරුවන් පිරිස් ඒකරාශී නොකර අපි මේ විදිහට ඔබේ හිතට සතුට ගෙනෙන විදිහට කටයුතු කරන්නට කල්පනා කරා. අපි විතරක් නෙවෙයි, තව අපේ ආදරණීයන් අද උදෑසන ඔබ මුණ ගැහෙනා වගේම රාත්‍රියේදීත් ඔබ මුණ ගැහෙවි. දිගටම මේ සියලු ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික අපි අඩියෙන් අඩිය නැගිටින්නයි සූදානම. මුළු ලංකාවේ ඔබ මම අපි සියලු දෙනාම එකතු වෙලා නැගිටිමු. හෙට දවස සුබ කරගමු. අපි යනවා කෙටි විරාමයකට. දෙරණ පවුලේ අවුරුද්ද අලුතින් හිතමු, සතුටින් සමරමු. තිසංක, අපි පරක්කු නොවේ විරාජ් භාතියව හම් වෙන අපව යමු දම්පාරට. දැන් වැඩේ තියන්නේ මේ විරාජ් භාතියව හම් වෙනවා කියන ලේසි පාසු කාරණාවක් නේ, මාර්ග බාධක ගන්නව පසු කරමින් යන්න එපැයි. දැන් හම් වෙනවා, ටක් ගාල යනවා. ආපු සැරයක් ආයි බොහෝ වේවා. ඔබට වාසනාවන්ත ඒ වගේම සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බස් එක යවත් පැයවලයක් දාන එක කියන්නේ අපරණි දේ පොඩි පොඩි ප්‍රශ්න දියලා ඒ නිසා වැඩි කරන් යන්න එපා. කොහොමද ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ලැබුවා වූ සිංහල ඉන්දු අවුරුද්ද කිරියෙන් පෑහෙන උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ මුළු ලෝකෙම මේ දැවෙන ප්‍රශ්නේ ඉක්මනටම निराකරණය වෙලා අපිට අපේ සුපුරුදු ජීවිතය ගත කරන්න වාසනාව ලැබුණා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව කරගන්නවා මගේ ආදරණීය මිතුරන් සියලු දෙනාම මේ කණ්ඩායමේ උතනත් ඉන්න අපේ ප්‍රණීත් අයියා, ලවන් අක්කා, ලවන් නෙමෙයි කවුද, නිසල්, චේතන අක්කා, ඊට පස්සේ කවුරුත් ඉන්න හැම දෙනාම මතක කරොත් බොහොම ආදරෙන් නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාම කරනවා. ඉතින් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. පොඩි ගීතයක් ගායනා කරන්න කියලා මේ බැලුවේ. මම මේ ගෙදර තිබ්බ උඩැක්කියක් යොදා ගන්නවා. වෙන්න විදියක් නැහැ යාළුවෝ, ඔක්කොම ටික බලාගෙන ඉන්න විරාජ් තියා. විරාජ්ට වයසයි කියලා වට තේරුන්නේ නැහනේ. මන්නම් හිතන්නේ 40 ඇඳිරිය පටන් ගන්න තියෙන්නේ. ඒ කමනිට රවටුන චේතනා කියලා. ඔන්න විරාජ් මම දන්නේ නැහැ, ඕවනම් බේරගන්න වෙයි. මේ අද අමතක වෙන්න ඉස්සෙල්ලා කියන්න ඕන. අවුරුදු කුමරා සහ කුමරිය වෙනදා වගේම සුපුරුදු පරිදි අපි සූදානම් අද රාත්‍රී 7:30ට ඔන්න ඔබ වෙනුවෙන් තිලන කරන්නට වෙනදා වගේම තමයි. හැබැයි තියෙන වෙනසක් තියෙනවා. SMS මනාපය පළ කිරීමේ හැකියාව ඔබට ලබා දෙන්න තියෙනවා. ඒ කියන්නේ බලාගෙන ඉන්න විතරක් නෙමෙයි, බලාගෙන ඉඳලා ඔබේ දායකත්වය ලබා දෙන්න, ඔබේ අභිමතය ලබා දුන්නොත් ඔබ කැමති කෙනෙක්ව අවුරුදු කුමරා කුමරිය බවට පත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. මම ඒකයි කිව්වේ අපිටත් යන්න තිබ්බා කියලා. නෑ, අත්‍තරම දැන් බින්දට දැන් අවුරුදු කුමාරය සහ කුමාරිය පත් කරනකොට මේ තෝරනකොට විනිශ්චය මණ්ඩලයේ කවුරු හරි කෙනෙක් තේරුවාම ගෙදර ඉඳගෙන කියනවා නෑ අපි තේරුවේ යන්නේ, මේ අපිට හරියන්නේ අර අරයා මෙහෙම කියලා ඕනතරම් කතන්දර තියෙනවා. දැන් මේ වෙලාවේ විසඳ ගන්න පුළුවන්. අබ් බාර කළ දින හතමාරට බලන්න මොකද්ද කෙරෙන්න ඕනි කියලා ඔබ යති. ඔන්න එහෙනම් හිතේ හැටියට මනාපය පළ කරලා කැමති කෙනෙක් අවුරුදු කුමරා සහ කුමරිය බවට පත් කරගෙන සතුට වෙන්න කියන ආරාධනය ඔබට තියෙනවා. මේ මම හිතුවා කියලා හිතේ හැටියට මනාපය පළ කරලා කැමති කෙනෙක් තෝරා ගන්න කියලා. නෑ නෑ නෑ, මං එච්චර ලොකු කතාවක් කිව්වේ නෑ. තිසංක දැන් මේ එකම තැනකට වෙලා ඉන්නකොට සමහර වෙලාවට දුක හිතෙනවා, කේන්ති යනවා, තරහ යනවා. ප්‍රණීත් එහෙම ඉන්නකොටවත් තරහ ගියේ නැද්ද කවදාවත්? තරහ ගිය අවස්ථානක් තියෙනවා. හැබැයි ඒකත් මේ විදියට තමයි. ඒ කියන්නේ මේ අහිංසක කියලා කියන්නේ අහිංසකව ගෙනියන නැවක් මේ. ඔව්. අපි එන අහිංසක ප්‍රණීත් ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න.
දේවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිද්දෙන් සතර වරන් දේවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිද්දෙන් පලාපෙති බැඳන් ගෙල වට හංස පියා පත්සලමින් පලාපෙති බැඳන් ගෙල වට හංස පියා පත්සලමින් නුඹේ පායටින් සඳකඩ පාන පායදා බ්‍රහස්පති තාරකාව මුදුන් වී සදත් නුඹ ගැබ ස්වර්ණමාලි මහ සැහැව පොත් පලංගලා ස්වර්ණමාලි සතර අතින් ඇවිදින් ඉරිත් පැන් ඉසිටි පුතුනේ පුවක් මල් කිරිත්තෙන් පොත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැවුදී පොත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දුර වලා හිඳිනවා වලාහක දෙහිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුණි විහාර ළඟ අන්න හිඳිනවා ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිටි පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිටි පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතරවරන් දෙවිවරු අපි කියන්න ඕනේ නැහැ. ඔබ ටිකක් විමසලා බැලුවනම් මේ සති කිහිපේ පුරාවට ඔබට මුණ ගැහිලා ඇති. ඒ නිසා අපි වැඩියෙන් කියන්න නැතුව කෙටි විරාමයක් ගන්නයි මේ සූදානම. දෙරණ බෞලේ අවුරුද්ද අලුතින් හිතමු සතුටින් සමරමු. අවසන් විනාඩි කිහිපේ ගෙවන්නයි මේ සූදානම. කවුද ඉන්නේ? මං හිතන විදියට දිනුෂ. ආයුබෝවන් දිනුෂ, සුබම සුබ සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබ සියලුම දෙනාට වගේම ලක්වාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනුෂට ඇහුනේ නෑ මං හිතන්නේ, යාළුවෝ ටික හිනා වුණා දැක්ක ගමන්. ගෙදරින්ද වෙනස් වෙලාද? ඇත්තටම මේ වගකීම ඉෂ්ට කරන ගමන් ඉන්නේ ගෙදර වෙලා කොණ්ඩෙත් කපාගෙන හඳ පායලා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ මේ සියලුම දෙනාට විශේෂයෙන්ම ගේ අස්සේ ඉඳලා අපිට මේ හම්බෙලා දෙන වගකීම, පැවරිලා දෙන මේ අවුරුද්දේ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්න කියලා. මොකද නැත්තම් අපිට හෙට දවසක් ගැන විශ්වාසයක් නැති තත්ත්වයක් මේ වෙලාව තියෙනවා. අනිත් එක කියන්න ඕනේ දේ, මේ අවුරුද්ද අපි මේ විදියට ගේ ඇතුළේ ඉඳලා සැමරුවොත් එහෙම මට ලොකු විශ්වාසයක් තියෙනවා ඊළඟ අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද ඉතාම රසවත් ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වෙයි කියලා හිතනවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබට අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. ඉතින් එහෙනම් මේ දැන් වැඩේ අහවර කරන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේදී අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ නිවසට වෙලා ඉන්න තව දවස් කිහිපයක්. මොකද හේතුව ඔය හිටපු විදියටම එවිට ඔබට පුළුවන් නිදහසේ පෙර පරිදි වැඩ කටයුතු සියල්ලක්ම කරන්න. ඒ අතරේ පවුලේ ඈත් එක තියෙන සම්බන්ධතා වර්ධනය කරගන්න,
පුළු පුළුවන් හැටියට ඉඩ තියෙන තැන්වල පුංචි පුංචි පැල ටිකක් හිටවල දාන්න. ඒ වගේම තමයි තමන්ගේ මොනවහරි රසවින්දන මාධ්‍යයක් තිබුණා නම් ඒ දේවල් කරන්න උත්සාහ කරන්න, අලුතින් හිතන්න උත්සාහ කරන්න, අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න. එවිට මා විශ්වාස කරනවා ඔබට හෙට දවස බොහෝ විට සාර්ථක දවසක් බවට පත් වෙයි කියලා. ඉතාම වැදගත්ම වෙන කාරණේ තමයි අලුතින් හිතන්න ඕන කියන එක. මොකද අලුතින් හිතලා තමයි අපි මේ සතුට ඔබට තිළින කරන්නේ. ටීවී දෙරණ හැටියට අලුතින් හිතලා අලුත් විදියට නැගී සිටින්නට අවස්ථා අපි හොයාගත යුතුයි. මේ සියල්ල නිමා වෙනකන් ඉඳලා පටන් ගන්න එපා. මේ ලැබිච්ච විවේකයේදී ඔබ අනාගතය ගැන හිතන්න අභියෝග රාශියක් තියෙනවා. විවිධ විද්වතුන් අනාවැකි පළ කරලා තියලා තියෙනවා. අපිට ඉදිරියට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝගයන් පිළිබඳව ඒවා සඳහා සූදානමින් ඉන්න, විශේෂයෙන්ම ගෙදර කාන්තාවට තියෙනවා විශාල වගකීමක්. මොකද දහසක් ප්‍රශ්න මැද්දේ තමන්ගේ පවුල එකමුතුකම සමගිය සතුට රඳා පවතිීමේ වගකීම තියෙන්නේ ඔබ අතේ. නිසා ඔබ වැටෙන්න එපා, ඔබ නැගී සිටින්න. ඔබේ ආදරය, ඔබේ සෙනෙහස පවුල පුරාම බෙදා හැරලා පවුල එකමුතුව එක්සත්ව තබා ගන්න. සිංහල අලුත් අවුරුද්දේ, සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මූලික පරමාර්ථය වෙන්නේ කාන්තාවගේ අතේ තියෙන හුඟක් වගකීම. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඒකත් මතක් කරනවා සමුගන්නට කලින්. ඒ වගේම තමයි කම්මැලි ගමට ගෙදරට වෙලා හිටියනම් පිරිමි අය ඔන්න වැඩ කටයුතු කරගන්න හොඳ කාල සීමාවක් මේ වෙලාවේ. වැඩ කරවනෝ මේ දවස්වල. මොකද හේතුව ඌයා පියාගෙන ওই වැඩ කටයුතු ටික කරගන්න. මොකද හේතුව කම්මැලි ගම දුරු කරන්න හොඳම වැඩේ. එහෙනම් මේ වෙලාවේදී මේ විශේෂයෙන්ම තිරේ පිටිපස ඉඳගෙන සංගීත රසය ලබා දීපු අපේ ලසන්ත ප්‍රමුඛ ශික්ෂා, අපේ සංගීත වෘන්දයට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මොකද හේතුව මේ වෙලාවේ අපි මේ තිබෙන්නා වූ සියලුම අර නීති රීති පිළිපදමින් තමයි මේ සියල්ලක්ම අපි කරන්නේ. ඔව්, ඔබ නොදුටුවා වුණාට ඔවුනුත් මුඛාවරණ පැලඳගෙන අර දුරස්සභාවයේ තියාගෙන තමයි සංගීතය සපයන්නේ. එහෙමනම් ඉතින් අපිට අවසරයි ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනෙන් සමුගෙන යන්නට. එහෙනම් ඉතින් හැමදෙනාටම අපි ආරාධනා කරනවා දිගටම ටීවී දරණත් එක්ක රැඳෙන්න. රාත්‍රී 7:30ට අපි සූදානම් අවුරුදු කුමාරා සහ කුමරිය තරගයේ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන SMS මනාපය පළ කරන්න. තරු සියල්ලටම අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන ගමම්ම අපි ඔබේ නිවසෙන් සමුගෙන ගියත් ටීවී දරණ ඔබත් එක්ක දිගටම රැඳෙනවා. අපි සූදානම් ගීතයක් රසවිඳින්න. සල් සපුනා පනා අඹ දොබ කීන ඇසල දෙමට කොළොන් සෞඛෙන්නාදී නානාතුරු වදුළු සිසාරා වන පෙත සැරිසරා Vale.
දෙරණ පවුලේ අවුරුද්ද.